මොකද මට එන්න කියලා පණිවිඩයක් කියන්නේ? ආපහු ට්‍රිප් එකක් යන්න ලෑස්ති කරගත්තද? ට්‍රිප් ගිහිල්ලා හමාරා යයි මේකප් එකට. අපරාදේ අපිට හොඳ ගමන් ටිකක් යන්න තිබුණා. හොඳ මිනිස්සු අපිට හැමදාම හම්බ වෙන්නේ නෑ මයුරි. මේ මන්නම් හිතුවේ නෑ සඳකෙන් මේ වගේ මෝඩ වැඩක් කරයි කියලා. මයුරි මිනිස්සුන්ගේ මූණ වලට හිනාව ගේන්න පුළුවන් මිනිස්සු හරි අඩුයි. ඒ වගේම හැම මිනිස්සෙක්ටම එක වගේ ආදරය කරන්න පුළුවන් මිනිස්සුත් අඩුයි. ළමයි කියම හරි පාළුවත්. දැන් එතකොට මේගොල්ලෝ යනවා කියලාද කියන්නේ? එහෙම තමයි කියන්නේ. හැමදේම ඉවර වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒ වගේම හැමෝම යන්න යනවා. ඒව අපිට නවත්තන්න බෑ. අත දුක චූටි දුව ගැන එහෙම වෙලෙම කියනවා සඳ කැල්ල ජයකොඩිලා නැතුව යට හරි පාළු තනියෙන් ඉන්න බෑ කියලා. නිශ්ශංකටත් හරි දුකයි. අර සීට්ටුව මුදලාලිත් එක තරහ වෙලානේ. දැන් කීප දවසම මගෙන් ඇවිල්ලා ඇහුව සඳ කැල්ලත් එක මෙහෙ නවතින්න එන්නද කියලා. ඉතින් සඳ කැල්ල යනවා. පුදුම සන්තෝෂයෙන් ස්විප් එකක් ඇදිලා වගේ ඈ මේ ඇදිලා තියෙන ස්විප් එක මදිද මුදලාලි සතුටින් ඉන්න ඒකනේ ගොනෝ මං කිව්වේ දියුණු වෙන්න ඕන නම් ඒ සිස්ටම් එකෙන් පිටපණින්න ඕන හදනගෙන හිටියේ නෑනේ මුදලාලි සල්ලි ගම්බ කරන්න ඕන නම් හොඳද නරකද නෙමෙයි ඕනි වැඩ මේ මුදලාලි මේ සිස්ටම් එක කාටවත් දැනගන්න දෙන්න හොඳ නෑ අපි විතරක් කරගෙන පාඩුවෙ ඉන්න. අන්න හරි. මේකට කියන්නේ දියුණුවේ රහස්. මොකද්ද? දියුණුවේ රහස්. දියුණුවේ රහස්. ඇතිනංගි වැරද්දේවලට අරගල තිරුවා. අපි හැමෝම මිනිස්සු කියලා දැනගත්තට පස්සේ තමයි කරපු දේවල් ගැන ලැජ්ජින්නේ. ඇයිවා මෙච්චර කාලයක් මං ගැන හෙව්වේ? ඔයා කවුද? මං ඔයා ගැන හෙව්වේ නෑ නංගි. මට තාම මංවත් කවුද කියලා හොයාගන්න බැරි වුණා. මේ තරමට මං අසරණයි. අවුරුදු ගානක් හංගල තිබිච්ච රහසක් මම දැන් ඔයාට කියනවා. මගේ නම සඳමාල්. මං නුවර. මං ගුරුවරයෙක් වෙන්න හීනමවපු කෙනෙක්. ඔන්න ඔය කාලේ තමයි මගේ අම්මාව දාලා ගියේ වෙන කසාදයක් කරගන්න. හොඳ ආදරයක් ලැබෙනකොට අපේ තියෙන ආදරේ ටිකක් විතර අඩු වෙනවා.
ඒක මට විතරක් නෙවෙයි අපි හැමෝටම පොදු කාරණාවක්. ඔයා දැන් මට මොකද කියන්න හදන්නේ? මං හොයාගත්ත වට තවත් නියුන් සහෝදරියක් ඉන්නවා කියලා. එයා හොඳින් ඉන්නවා. අපි මේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයක් කරන්න ගන්න. සමහර ප්‍රශ්න විසඳන්න යනවා කියන්නේ තවත් ප්‍රශ්න ගොඩ ගැහෙනවා කියන එක විතරයි. ඒ මං වගේ අනිත් කෙනාව ඔයා දැකලා තියෙනවද? ඔව් මං දැකලා තියෙනවා. අදින් පස්සේ මං ඔයාව හොයාගෙන ඉන්නේ. ඔයාගේ කතාව ඉතුරු ටික අම්මා මාව දාලා ගියපු තරහට මම හැමම කොළඹ ආවා. යවිල මන් නොකරපු දෙයක් නෑ නංගි. පිටකොටුවේ මුට්ට කර ගැහුවා. අඩවල බඩු කිරුවා. පොරසල්ලි අච්චු ගැහුවා. ඒකකින්වත් මම හොයපු ජීවිතය ලැබුණේ නෑ. හිරගෙවල් හැදුනා. අහිංසක මිනිස්සුම ගාල් කරා. රටේ හොඳම මොළ ටික බල්ලෝ බලල්ලෝගේ කරවල කාමරවල හිර වෙලා. මට ඕන එක මේ මුළු රටටම කියන්න. කියලා තියෙනවා නේද? උහේ නිකන් රස්සියව ගහන්න දෙපයි කියලා. මොනාරද ගියේ? හරි ඉතින් මං ගියේ මේ සඳමාල් වහම්බවේ. නිකිනි මං කලිනුත් කිව්වා ඔය සඳමාල් එක්ක ඕනවට වඩා සම්බන්ධකම් තියාගන්න ඕනේ නෑ. එනාට යාට විතරයි පුළුවන් මගේ හිත තේරුම් ගන්න. ඇත්තද? ජීවිත මුලින් කිව්වේ ඔහම තමයි. හරි ඉතින් සඳ කැනුත් නරක නෑනේ. කවුරුත් මුලින් කියන්නේ ඔහම තමයි. මුලින් ඒගොල්ලෝ හරි හොඳයි. හැබැයි පස්සට යන්න යන්න තේ තමයි තේරෙන්නේ මිනිස්සුන්ගේ රඟේ. ඔව් එහෙනම් නැන්දා කිව්වේ හැම ප්‍රශ්නෙටම විසඳුම තමයි කසාද බඳින එක. දැන් ඔයාගේ වයසත් හරි. ආ එහෙම කිව්ව ගමන් එකිනෙක හොයාගත්තා. සඳමාල් එක මං කතා කරනකන් ආ යන්නෙම නෑ හම්බ වෙන්න. පුතේ පින් සිද්ධ වෙනවා පුතේ උඹ මේ ගමට කරපු දේවල් වලට. ඈ පින් සිද්ධ වෙනවා මේ ගමට කරපු දේවල් වලට. ගමට කරපු? ඇයි මම මොනවද ගමට කරේ? මොනවද මම ගමට කරේ? මොනවද මම මේ ගමට කරේ? මොනවද? ඒක ඇගහන. නෑ නෑ ඇගහන් කියලා මම හිතර ඉදරව නැන්ද මම කිසිම දෙයක් කරලා නැහැ. එහෙම මේ ගමට අසාධාරණ දෙයක් කරන්නේ නැහැ. නෑ පුතේ මම මොකුත් කිව්වේ නැහැ. මං කිව්වේ පුතා මේ ගමට කරලා තියෙන දේවල් වලට පුතාට පින් සිද්ධ වෙනවා කියලා. එහෙම ගත්තද? අපි දැන් හරි සතුටින් ඉන්නේ පුතේ. අර මේ විශ්මුදුගේ පන්ති එකට දැන් ගොඩාක් ළමයි එනවා. ඔව් ඔව්. නැන්දේ එදා නිතර ළමයි විතරක් නෙවෙයි. වැඩි හිටියොත් එනවා පන්ති රොන බලන්න. මොනද? ඔව් මගේ යාළුවෙක් ඉන්නවා ජයකොඩි කියලා. මෙයාගේ පරණ තියටර් කරපු නාට්‍ය කරපු ආදරය. එදා නිතර පටන් ගන්නවා සංගීතය නැටුම් නාට්‍ය පාඨමාලාව. නැන්දලට දෙන්න පුළුවන්?
හොඳයි හොඳයි පුතේ හර්ෂෝ මේ මං අහන්න කියලා හිටිය පුතේ අර දැන් ආපහු කොහෙද ගමනක් එක්ක යනවා කියන්නේ ඔව් මේ සැරේ අපි එක්ක සිංහරාජ එහෙම නැත්නම් බෙලිහුල් ඔය දෙකේ තමයි එහෙට මෙහෙට දෝලණය වෙමින් තියෙන තාම තීරණ අරගෙන නැහැ මේ අපිවත් එක්ක යනනේ ඒකනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ මේ අපි මේ සැරේ පොඩි ළමයින් විතරක් අරන් යන්න අර කැම්ප් එකේ කරගෙන බාලදක්ෂ කඳවුරු තියෙන්නේ. ඒ වගේ වැඩි හිටියොන්ට එකක් නෙවෙයි මේක. එහෙමද? ඒ උනාට පුතේ මේ ළමයි තනියෙන් අරින්න බෑනේ නේද? කවුරු හරි යන්න එපා. ඕක කතා වුණා අපි. එක වැඩි හිටියෙක්ව ගෙනියමු කියලා කතා වුණා. හැබැයි තාම තීරණයක් නැහැ. ඒකත් දෝලණය වෙනවා. එක්කෝ විෂ්ණු බබගේ අම්මා එහෙම නැත්නම් කලසි බබගේ අම්මා. වැඩි බර තියෙන හැබැයි විෂ්ණු බබගේ පැත්තට. එහෙමද? මම කියන්න. ඔය දෙන කතා කරලා තීරණයක් ගන්නකො අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට පුළුවන්. බල 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 බල. අපි එක්කනයි. හරි හරි හරි. මං කතා කරන්නම්කෝ පද්මිනී එක්ක. හරි හරි. එහෙනම් යන්න පුතේ. ඈ යන්න. හරි හරි. මුත්සර් නයි. හරි. වෙලාවට මට වාගෙන දුකක් හිතෙනවා. මට ගුරුවරයෙක් වෙන්න බැරි වුණා නේ. මන් දන්නා කෙනෙක්ගේ හීන බොඳුනා මේකේ තියෙන වේදනාව මට ප්‍රශ්න තියෙන ඉගෙන ගන්න ඇත්ත එක නෙවෙයි උගන්නන ඇත්ත විභාගේ පාස් කරලා ජීවිතය ගැන ඉගෙන ගන්න බෑ දැන් ඉතින් ළමයි විභාග පාස් කරන්නම ඉගෙන ගන්න ළම කාලයක් ඇත්ත ඔයා කවද විශ්මුලගේ පන්තිට ගණන්නේ නැන්නේ? මම දැන් තුනක් ක්ලාස් එක කරගෙන යනවා. ළඟදිම අපි ඉක්මනින්ම සංවිධානය ගත යුතුයි. මාත් ඉන්න ඔයාලත් එක්ක. මුතේනි ස්කෝලේ යන්න බෑයි කියලා කියනවා. කවුද? පකිදද? නෑ නෑ පුතේ. කලසි. කලසි. දුව. මේ විශ්මි අක්කලත් ඇවිල්ලා. මොකෝ? කලසිට අසනීපයක් කීම නෑනේ නැන්නේ. නෑ පුතේ. ඊයේ කරන්ට් එක කැපුවානේ. ඉතින් අර ස්කෝලෙන් ගෙදර වැඩට දීපු රචනාව යාට ලියා ගන්න බැරුණා. ඒකයි ඔයි මයි හිතේ. මම නම් ඊයේ කුප්පි ලාම්පුව පත්තු කරගෙන රචනාව ලිව්වා. මාගේ කෝල් ෆ්‍රෙන්ඩ් තමයි මට කරුණු කියලා දුන්නේ. කවුද අපේ? අපේ තාත්තා. මමත් කුප්පි ලාම්පුව පත්තු කරලා දුන්නා. ඒකේ හෙවණැල්ලට අකුරු ලියනකොට කැත වෙනවා කියලා වැඩේ අතහැරලා දැම්මනේ. ගෙදරට නොගර ගෙදර හිටියම් වෙන්නේ නැන්ද? අනිත් කරක් අතපසු වෙන එකනේ. මයිරි නැන්දට පුළුවන් නම් ඒබ්‍රහම් ලින්කන්ගේ කතාව කියලා දෙන්න. අනේ විශ්මි දුවේ, දූ දන්න දේවල් මන් දන්නේ නෑනේ. ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක්. එයා ගෙදර වැඩ කරන්න යනකොට ගෙදර ලයිට් කපලා. ඉතින් එයා පාල් ලයිට් කණුවක් ගාඩ ගිහලා තමයි ගෙදර වැඩ කරේ. එයිනම් ගෙර අම්මා කතාව ලියපු කෙනා මැක්සිම් ගෝර්කි. එයා දුප්පත්කමට නැවක පිඟන් හොදන රස්සාවක් කරේ. නැවේ කැප්ට ගෝර්කිට වැඩ නැති වෙලාවට පොත් ගෙනල්ලා දුන්නා කියවන්. පුතේ මේ ඔයාගේ සෙල්ලම් ස්කූලෙට කලසි ආවම ඔය ඔක්කොම දේවල් කියලා දෙන්න ඕනේ. හොඳද? එහෙනම් අපි යනව නැන්ද? හොඳයි පුතේ. මම කොහොම හරි කලසි විස්කෝලෙට එවන්නම්කෝ. ආ? පරිස්සම යන්න. නැපිය. බාල දක්ෂකාව උනා හොඳට වැඩ කෙරෙනවා. ඒ කොහොමද ටීචර්? බාල දක්ෂකාවන්ට වැඩ කරන්න හොඳ වටපිටාවක් තියෙනවා. ටීචර් අපිට බැජ් එකකුත් හම්බෙන්නේ. ඔව්. ඔක්කොම දෙනවා. ඒ සඳහා සාදර අනුග්‍රාහක තමයි සඳකන් අයිස් පලක්. සඳකන් අයිස් පලක් මම හරි හොඳයි නේ ටීචර්. ඇයි මාමලා අම්මලා තාත්තලා අපිට ආදරේ අපි මොනාද ඒගොල්ල වෙනුවෙන් කරන්න ඕනේ? අපි යාළ වෙනුවෙන් හොදට ඉගෙන ගන්න. එතකොට තමයි ඒගොල්ල සතුටු වෙන්නේ.
ඔව් එහෙම වෙනවා තමයි ඉතින් ටීචර් අපි දැන් තමයි සතුටින් ඉන්නේ අපි සතුටින් ඉන්නේ අපි බාලි දක්ෂිකාව නිසා ඕකේ නවු ලෙට්ස් ස්ටාර්ට් ද ලෙසන් ටුඩේ ලෙසන් ඉස් අබවුට් ඒ ටූ ෆ්‍රෙන්ඩ්ස් ටේක් ඕල් ඔෆ් ද බුක් එක තමයි මාත් ඇහුවේ උච්චර ළමයි ගොඩක් බලන්න එක්කෙනෙක් ගිහිල්ලා කොහමද හැබැයි ඉතින් මේ කිවල් දොරවල් වල කවුරුවත් නැහැ එහෙම වුණොත් මම නවතිනම් ඔයා යන්න අනේ පසනියම් මම මොකද්ද වගේ යන උච්චර ළමයි ගොඩක් මැදි මොන තනියක් ඔන්න ඔහේ යන්න අම ඕන කරන දේවල් ලෑස්ති කරලා දෙන්න උච්චිනු අද කොහෙද බලන්න ඉන්න අම්මේක හොදලා දාන්න